සුබ දවසක් වේවා හැම දිනාටම වඩු කුරුල්ලා කියන නම ඇහෙන විට මුලින්ම මතක් වෙන්නේ සුන්දර කැදල්ලක් බව නිසාකයි අපි කවුරුත් දන්නවා වගේ වඩු කුරුල්ලා ප්‍රසිද්ධ ඉතාමත් ලස්සන කූඩු හදන්නයි නමුත් වඩු කුරුල්ලා මෙතරම් ලස්සනට කූඩු තනන්නේ ඇයි කියලා දන්නවද ලංකාවේ වඩු කුරුළු විශේෂ දෙකක් ජීවත් වෙනවා ඒ පන් වඩු කුරුල්ලා සහ රුක් වඩු කුරුල්ලායි අපි කවුරුත් දැක තිබෙන ලෙස පහළට එල්ලෙන මේ දිගකින් යුතු කූඩු තනන්නේ රුක් වඩු කුරුල්ලයි වතුර තියෙන ප්‍රදේශවල නැත්නම් වතුර කිට්ටුව කූඩු හදන මොවුන් කොළනි වශයෙන් පදිංචි වන්නේ මොවුන් එකම ගහක පදිංචි වී සිටීමක් දැක ගන්න පුළුවන් වගේම එකම ගසක විශාල කූඩු සංඛ්‍යාවක් සාදනු ලබනවා වසර පුරාම තම වර්ග යබෝ කරන මොවුන්ගේ බිත්තර සුදු පැහැති රුක් වඩු කුරුල්ලාගේ කිරුළ සහ ලය දිලිසෙන කහ පාටක් ගන්නවා කිරිලිය සහ පරිණත නොවු කුරුල්ලන්ගේ උඩුකය නොදිලෙන ලා කහ පැහැයට හුරු දුඹුරු පැහැයක් ගන්නවා යටිකයලා දුඹුරු පැහැවන අතර පැහැදිලි ඇහිබැමක් මොවුන් සතු වෙනවා පන් වඩු කුරුල්ලා රැලක් වශයෙන් ජීවත් වෙනවා දැක ගන්න පුළුවන් පන් මණ්ඩිවල ගැවසෙන මොවුන් ඒ නිසාම පන් වඩු කුරුල්ලා ලෙස නම් ලබලා තියෙනවා මොවුන්ගේ කූඩුව රුක් වඩු කුරුල්ලාගේ කූඩුව මෙන් දිගට එල්ලෙන ලෙස සකස් කරන්නේ නැහැ ඔවුන්ගේ කැදැල්ල නිර්මාණය වන්නේ පන් මණ්ඩියක පන් ගස් දෙකක් හෝ තුනක් එකට බැඳ දික් වූ තනකෙඳි වලින් ඉතාම සිවුම්ම මැසීමෙනුයි පන් වඩු කුරුල්ලා තම වර්ගයාබෝ කරන්නේ වසරේ පෙබරවාරි සිට ඔක්තෝබර් දක්වා කාලයේදී මොවුන්ගේ කිරුළ කහ පැහැයක් ගන්නා අතර සෙසු උඩුකය දුඹුරු පැහැයක් ගන්නවා පන් වඩු කිරිල්ලියගේ සහ පරිණත නොවු කුරුල්ලන්ගේ කිරුළ දුඹුරු පැහැයක් ගන්නා අතර එහි රුක් වඩු කිරිල්ලියගේ මෙන් කහ පැහැයක් දක්නට ලැබෙන්නේ නැහැ ඉතාම පැහැදිලි වූ සුදු ඇහිබැමි මොවුන්ට තිබෙනවා ඉතාමත් ආකර්ෂණීය වූ කූඩුවක් නිර්මාණය කරන නිසයි වඩු කුරුල්ලා කුරුළු ලොවේ වඩුවා යන නාමයෙන් හඳුන්වන්නේ රුක් වඩු කුරුල්ලා ඉතාමත් සුන්දරව පහළට එල්ලෙන දිග කූඩුවක් සාදන අතර මේ කැදැල්ලට ඇතුළු වන විවරය තිබෙන්නේ පහළින් ඇතැම් අවස්ථාවලදී මහල් දෙකකින් යුතුව කූඩුව සාදන අවස්ථාද නැතුවාම නොවේ එනම් එකම කැදැල්ල බෝලයක් ආකාරයට පිම්බුණු කොටසකින්ද යුක්ත වෙනවා මෙවැනි කූඩුවලට ඇතුළතින්ම ඉහළට යන්න බැරි වෙන්න උඩු කොටස සම්පූර්ණයෙන්ම අවහිර කරලයි තියෙන්නේ කූඩුවේ බෝලයක් ලෙසට පිම්බුණු කොටසේ මැටි ගුලියක් දැක ගැනීමට හැකිවන අතර ඒ රැඳවීම සිදු කර ඇත්තේ කූඩුව දෙපැත්තට පැද්දීම වළක්වා ගැනීමටයි පන් වඩු කුරුල්ලාගේ කූඩුව පන් ගස් අතර සිවුම මැසීමෙන් නිර්මාණය කරන අතර කොළපාට තනකොළ වලින් නිර්මාණය කිරීම නිසා මුලදී මේ කූඩුව කොළ පැහැයක් ගන්නවා පසුව දුඹුරු පැහැයට හැරෙන කූඩුවට ඇතුල්වන්නේද යටිපැත්තෙනුයි සාමාන්‍යයෙන් වඩු කුරුළු කූඩු නිර්මාණය කරන්නේ කුරුල්ලා තනිවමයි එසේ නිර්මාණය කරන කූඩුවේ වැඩ අඩක් නිම කරන කුරුල්ලා කරන්නේ එහි එල්ලේ රංගනයේ යෙදීමයි ඒ කිරිල්ලයක් ආකර්ෂණය කර ගැනීමටයි කිරිල්ලයක් ආකර්ෂණය කර ගැනීමෙන් පසුවයි මොවුන් කූඩුවේ අනිකුත් වැඩ ඉවර කරන්නේ කූඩුවේ දිගට එල්ලෙන කොටස හැදීම ආරම්භ කරන්නේ කිරිල්ලයක් හා සම්බන්ධ වුණායින් පසුවයි මෙසේ කිරිල්ලයක් හා එක් වී අලුත් ජීවිතයක් පටන් ගත්තත් වඩු කුරුල්ලා තමන්ගේ අනංග ගති අත්හරින්නේ නැහැ තමන්ගේ කූඩුව කිරිල්ලියට බාර දෙන ඔහු අලුත් කූඩුවක් නිර්මාණය කිරීම ආරම්භ කරනවා ඒ තවත් කිරිල්ලයක් හා හාදවීමේ අරමුණෙන් මේ නිසා වඩු කුරුල්ලා කුරුළු ලොවේ අනංගයා ලෙස හඳුන්වනවා